of music. අද මගේ මේ කෙටි දේශනය කරුණු තුනක් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමුව, අපිට වේගයෙන් අමතක වීමට පත්ව ඇති අපගේ මෑත අතීතය නැවත ආවර්ජනය කිරීමට අවස්ථාවක් සැලසුනේ අවුරුදු 15කට කලින් ඔබගේ ඒ කැපවීම මත අවසන් කිරීමට ලැබුණු කුරිරු ත්‍රස්තවාදය නිසා. එනිසා පළමුව මට ඔබ ආමන්ත්‍රණය කරන්නට මෙවන් දිනයක ලැබෙන අයිතිය ලැබෙන්නේ මේ ඔබ දකින අපි වෙනුවෙන් අපි ඒ ක්‍රියාන්විතය නිසා. ඔබ සියලු දෙනා එම කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමේලා දිවි කැප කරමින් ඒ අවදානම ලබා ගනිමින් ඔබගේ ආදරණීයන් ගැන නොතකා ඔබේ කරන කැපකිරීම අපි ඇසින් දුටුවා. ඒ සඳහා අවශ්‍ය වුණු මානව ප්‍රාග්ධනය, එහෙම නැත්නම් අවශ්‍ය ඒ මානව සම්පත යුද්ධයට එක්කර ගැනීමේ උපායමාර්ගික වැදගත්කම අපි තේරුම් ගත්තා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් මමිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට මට හමු වුණේ මම ශ්‍රී ලංකාවේ දැන්වීම් කරනේ අංක 1 දැන්වීම් ආයතනය ලෙස කිරුළු පළඳා වේදිකාවට ගිය පුවතක් පත්තරයක පළ වෙලා ඒක තියෙනවා දැකලා මට ආරාධනා කරහම. ඇත්තටම ඔහුට ඕනුනේ ලස්සන දැන්වීමක් හදාගන්නට හමුදාවට වඳවා ගැනීම සඳහා. නමුත් මම අද ඔබ සමග මේ කරුණ බෙදා හදාගන්නට ඕන. ඊට පස්සේ මගේ සහෝදරයත් එවකට පලාලි ගුවන් හමුදාවේ කටයුතු කර නිසා අපේ මවත් මගේ පියත් ඔවුන්ගේ හැඟීමුත් මට හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන් ඒ දුටු ආකාරය. ඒ නිසාම මට තේරුණු පෞද්ගලිකව තේරුණු දෙයක් තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවත් ඒ යුද්ධයට ගිය ඔබගේ ආදරණීයනුත් ඔවුන් මේ හා බැඳෙන මානසික ඒකාග්‍රතාවයක් ගොඩනැගෙන තත්ත්වයක් නැත්නම් මේ මෙයින් ඉදිරියට යන්නේ නැති බව. එනිසා අපි කරන ලද කුඩා සමීක්ෂණ කීපයකින් තේරුණා මේ සොල්දාදුවන් බඳවා ගැනීමේ අපහසුතාවය ඇවිල්ලා තියෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, ඔවුන්ට ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන බලපෑම නිසා. අපේ මිත්‍ර මා සුමිතුරු ඇඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත රණ්ණාගොඩ මැතිතුමා දන්නවා. යුද්ධේ පුරා මම ඉතාම සමීපව ඇසුරු කර පුද්ගලයෙක් ඔහු. අපි තේරුම් ගත්ත කාරණයක් තමයි මේ අපේ පෙම්වතිය, අපේ බිරිඳ, මව විශාල බලපෑමක් කරනවා අපේ ජීවිතවලට, විශේෂයෙන්ම මෙවැනි අවදානම් කටයුත්තකදී. එතකොට ඒ වෙලාවේ හමුදා හැරයම් වාර්තාගත තත්ත්වයකට පත් වෙලා තිබුණා. මොකද හේතුව ගෙදර ආවම ආපහු යන්න දෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගත්තම තමයි මේ සංකල්පය මූලිකව සාකච්ඡාවට බඳුන්නුනේ. අද මට විශේෂ අවස්ථාවක්. මගේ තවත් සුමිතුරෙක් අද මෙහි ඉන්නවා. ඒ ඩයන් ගොමස්, ඔබ සියලු දෙනා දන්න.
ඔවුට මමාද විශේෂය නාරාධනා කරේ. ඔහු ඉදිරියේ යමක් පැවසිය යුතුයි මේ අපි වෙනුවෙන් අපි ගැන. ඔහු නදනුවත්ව දේශනයක සඳහන් කරනවා ඔවුන් කරන ලද සමීක්ෂණයක් ගැන ඔවුන්ගේ ව්‍යාපාර ආයතනේ. ඒ සමීක්ෂණේ ඒ කාන්තාවන් වඩාත්ම කැමති වීරයා කවුද කියලා සමීක්ෂණයක් කරලා තිබුණා, ඔබතුමාට මතක ඇති. මේ දේශනය පැවතුනේ මට මතක හැටියට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී හෝ සිනමන් ලේක් හෝටලේදී. එතකොට ඒ ඉදිරිපත් කරපු නම් වලින් ජීවතුන් අතර හිටපු නැති කෙනෙක්ගේ නම උඩටම ආවා. ඔහු කිව්වා ඒ නම් අතර තිබුණා එවකට වඩාත්ම ජනප්‍රිය කාන්තාවක් වුණු සුසන්තිකා, වඩාත්ම ජනප්‍රිය චරිතයක් වුණු සනත් අපේ ජයසූරිය වැනි නම් අතරින් ජීවතුන් අතර නැති පුද්ගලෙක් මේ ඇඟලුම් ශේස්ත්‍රීන කාන්තාවන්ගේ වීරයා හැටියට ඒ කාන්තාවන් තෝරාගෙන සිටි බව. එතකොට ඔබතුමාම කියනවා අපේ මිත්‍ර ඩයන් එක බලාගෙන යනකොට මේ හැමෝටම කවුරු හරි ඉන්නවා සමීපතමෙක් හමුදාවේ. තමන්ගේ ළඟම කෙනෙක් නැත්තම් තමන්ට සම්බන්ධ කෙනෙක් හරි ඉන්නවා. මම මේ නිර්මාණකරණය මේ ක්‍රමයක් හොය හොය ඉන්නකොට මම මේ දේශනය අහන් ඉඳලා මම කල්පනා කරා මෙතන තමයි තියෙන්නේ අයිඩියා එක කියලා. ඒ කියන්නේ අපේ හැමෝගෙම කවුරු හරි ආදරණීයෙක් මේ යුද්ධේ ඉන්නවා. එහෙනම් අපිට මේක දැනෙනවා. මම පසුදාම ඇවිල්ලා මේ අපි වෙනුවෙන් අපි කියලා ලයින් එක ලිව්වා. නියලිවර වෙලා මගේ එවකට මගේ කාර්යාලයේ අපි ආයතනයේ වැඩ කරපු නායනානන්ද එක්ක එකතු වෙලා මේ මුහුද දෙබෑ කරනවා කියන සින්දුව අපි දෙන්න එකතු වෙලා ලිව්වා ලයින් එකෙන් ලයින් එකට. එහෙම තමයි අපි වෙනුවෙන් අපි කියන ගීතය ඔබට අපිට දායාද කරන්නට පුළුවන් වුණේ. නමුත් මම ඔබට කියන්නට ඕන, ඔබත් නොදන්නවා ඇති, මේ අපි වෙනුවෙන් අපි කියන්නේ මේ ගීතයට සීමා වුණු එකක් නෙමෙයි. මම හිතනවා මේ යුද්ධය සාර්ථකව නිමා කරගන්නට ඔබව අභිප්‍රේරණය කරන්නටත්, ඔබගේ පවුල් අභිප්‍රේරණය කරන්නටත්, මුළු මහත් ශ්‍රී ලංකාවම අභිප්‍රේරණය කරන්නටත් මේක හේතු වුණා. මේ අපි පන්සලෙන් පන්සලට, ආගම් ભેදයකින් තොරව පල්ලිවලට, ඒ විවිධ ජාතීන් වලට විවිධාකාරයෙන් ටී-ෂර්ට්ස් ගහලා, ලීෆ්ලට්ස් ගහලා, කටවුට්ස් ගහලා, හෝඩින්ග්ස් ගහලා ලංකාවෙන් පිට හිටපු ශ්‍රී ලාංකිකයින් වලට ආමන්ත්‍රණය කරලා මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඇති මෙතන ඔහරි තැනක හිටියා. ඔහු සමග මම ලන්ඩනයටත් ගියා මේ ප්‍රචලිත කිරීම සඳහා. එතකොට මේ අපි වෙනුවෙන් අපි එක පිටිපස්ස තිබුණේ මහ විශාල සංකල්පයක්. ඒකයි මම අද විශේෂ දවසක් හැටියට මේ සඳහන් කිරීමට තෝරාගත්තේ. ඊට කලින් තිබුණ යුද විරෝධී මානසිකත්වයක්, යුද්ධෙන් ජයග්‍රහණය කරන්න බෑ කියලා ශ්‍රී ලංකාව තුළ මනසක් ඇති කරමින් තවත් කොටසක් වැඩ කරා. ඔබට මතක ඇති සුදුනලුම, තවලම වැනි ඒ ප්‍රයත්නයන්. යුදමය ජයග්‍රහණයක් සීනියක් බවට පත් කළ තිබුණ යුගයකයි අපි ශ්‍රී ලාංකික ජනතාව උත්තේජනය කරමින් අභිප්‍රේරණය කරමින් ශ්‍රී ලාංකික ජනතාව මේ සඳහා ඒකාත්මික කරගන්නට ලැබුණේ. ඒ කියන්නේ බැරි වැඩක් කිරීම සඳහා. ඔබට මතක ඇති එවකට තිබුණු මානසිකත්වය. ඒ කියන්නේ බැරි ක්‍රියාවක් නෑ. මේ රටේ මේ ශ්‍රී ලාංකිකයින්ට ජාති ભેදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින්ට එකතු වුණ කල බැරි දෙයක් නැති බව තහවුරු කළේ ඔබයි.